මම මේ වීඩියෝ එකේදී පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද අපි රූලර් ටූල් එක අපේ ෆොටෝෂොප් එඩිටින්ග්ස් වලට ඇත්තට මෙතන සිලෙක්ෂන් වලට කොහොමද අපි රූලර් ටූල් එක පාවිච්චි කරන්න කියන එක තමයි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකයි I කියන ෂෝට්කට් එක තියෙන අයිඩ්‍රොපර් ටූල් එක තියෙන එතන ඒ කැටගරි එකේ යට තියෙන මෙන්න මේ වගේ අයිකන් එකක් ඔයාලට බලා ගන්න පුළුවන් හොඳයි රූලර් ටූල් එකට කලින් මේ ෆොටෝෂොප් වල අපිට දීලා තිනවා රූල කියලා ඔප්ෂන් එකක්. ඒකෙන් ලබා දෙන ඔප්ෂන් වලට අමතරව ඔප්ෂන්ස් ටිකක් මේ රූලෙන් ලබා දෙනවා. නමුත් අපි ඉස්සෙල්ලා මේ රූලර්ස් අරගෙන ඒ ෆොටෝෂොප් වර්ක් ප්ලේස් එකට ඊට පස්සේ වා මේකේ වාට තියෙන දැන් ඔයා සෙන්ටිමීටර්ස් වලින් ඉන්නේ. ඔයාට ඒක ඉන්චස් වලට ඕනනම් පුළුවන්. හොඳයි. මේ විදිහට මම සෙන්ටිමීටර්ස් තෝරගන්නවා. සෙන්ටිමීටර්ස් හරි. සූම් හොඳයි. කමන්නේ අපි මෙහෙම තියමු. මේ විදිහට මම සෙන්ටිමීටර්ස් දාගත්තා. ඔයාට ඕන එකක් මේ විදිහට රූල උඩ ක්ලික් කළා. ඊට පස්සේ මම මේ රූලෙන් කරන දේ කියන්නම්. ඔයාට මෙෂර්මන්ට් එකක් හරියටම ගන්න පුළුවන් රූල පාවිච්චි කරලා. අපි ඒ සඳහා අලුත් ලේ එකක් ගමු. අලුත් ලේ එක ගන්න ඔප්ෂන් මම කියලා දීලා තියෙනවා. මෙතන ඔයා ක්ලික් කරත් අලුත් ලේ එකක් එනවා. නැත්නම් ලේයර් ගිහින් නිව් ලේයර් කියන එකෙන් ඔයාට ගන්නත් පුළුවන්. හොඳයි මම මෙතනින් දෙන්නම්. ඊට පස්සේ මේ විදිහට ලේ එකක් එනවා. අපි ඒ ලේ එක උඩ ඉන්නේ. දැන් මම මෙහෙම ඇදලා දානවා අපිට ඒ අවශ්‍ය දිග ප්‍රමාණයන් මිනුමක් විදියට ගන්න අවශ්‍ය නිසා. හරිද? එක එකට ඒ කියන්නේ දිග ප්‍රමාණයන් හරියට ගන්නවා මම මේ විදියට. ඊට සිලෙක්ෂන් ටූල් පාවිච්චි කරලා හරියට මිනුමක් ගන්න පුළුවන්. මේ විදියට. දැන් මම ඉන්නේ මෙන්න මේක උඩ. හරිද? ඒ කියන්නේ මම ඉන්නේ මේ යට තියෙන ඉමේජ් එකේ නෙමෙයි. මම ඉන්නේ මෙන්න මේ උඩ තියෙන ලේයර් එකේ. මම ඊට පස්සේ මේකට කලර් එකක් හරි ග්‍රේඩියන්ට් එකක් හරි මම කලර් එකක්ම ෆිල් කරන්නම්. මේ විදිහට ඒ කලර් එක හරියන්නේ නැහැ. කලර් එකක් ඔයා කලර් පික එකෙන් හොඳයි මේ විදිහට සිලෙක්ට් කරගෙන දීලා මේ විදිහට ෆිල් කරගන්න. හරිද? ඊට පස්සේ මේක ඔයා කන්ට්‍රෝල් D දෙන්න D සිලෙක්ට් වෙනවා. ඊපස්සේ මේ ලේයර් එකේ ඇත්තට මේ ලේයර් එකේම තියෙන්නේ මේක. අපි ඒක සිලෙක්ට් කරගමු. සිලෙක්ට් කරගන්න නම් හොඳයි මේ කැමති ටූල් එකක් මැජික් වොන්ඩ් එක මේක මෙහෙම සිලෙක්ට් වෙනවා. ඊට පස්සේ ඔයාලට මේක කොපි කරගන්න පුළුවන්. කොපි කරගන්න නැත්නම් කන්ට්‍රෝල් C දුන්නත් හරි. අපි අලුත් ලේයර්ස් අරගෙන මේක කරමු. එතකොට ඔයාලට ලස්සනට මේක බලා ගන්න පුළුවන්. කන්ට්‍රෝල් V ෆේස් කරමු. හොඳයි. ඔයාලට මේ රූල ටූල් එකනේ රූල කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා හරියට මේ විදියට මිනුමක් ගන්න පුළුවන්. මේව ලේයර්ස් දෙකකට එනවා. හරිද? ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේව ලේයර්ස් වල එකිනෙකට වෙනස් ලේයර්ස් වල තියෙන්නේ. දැන් අපි මේවා ඇදලා දාන්න. උඩින් ගණිපය උඩට මැදලා දාන්න. සිරස් ඇදලා ගණිපය සිරස්ස මැදලා දාගන්න. හරිද? හරි. මේ විදියට තමයි අපිට ගන්න තියෙන්නේ. දැන් අපිට මේව වෙන කලර් එකකින් ෆිල් කරන්න ඕන නම් අපි දැන් මෙතන නම් මෙහෙමනේ. දැන් අපි මේක ලේයර් 6 එක සිලෙක්ට් කරලා මේකට ඔය කලර් එකක් දෙන්න. මොකද ඒ ලේයර් එකේම තියෙන්නේ මේක විතරයි. හරිද? ඒක නිසා මේක ඒ විදිහට කල වෙනවා. මොකද මේ ලේයර් එක දිහා බැලුවම වාට පෙනේවි අනිත් ඔක්කොම ට්‍රාන්ස්පරන්ට්. මේක විතරයි තියෙන්නේ. ඒ වගේම මේකත් ඔයා සිලෙක්ට් කරලා මේකටත් වෙන කලර් එකක් දෙන්න. අපි නිල් පාට දෙමු. ඊට පස්සේ පේන් බකට් ටූල් එක ෂෝට්කට් වලින් යන්නත් පුළුවන්. හරිද? මෙහෙම ගිහින් ඔයාට දෙන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ ඔයාට දැන් මේවා ඒ කියන්නේ ඒක සිලෙක්ට් කරලා දැන් මේක නම් ඉතින් මේ ඔප්ෂන්ස් තියෙන ඔටෝ සිලෙක්ට් වෙන්න එහෙම දීලා ඒ අවශ්‍ය ඒවා ඒ විදිහට අරන් යන්න පුළුවන්. නැත්තම් අර සිලෙක්ට් කරන විදිහටම ගන්න. හොඳයි මේක මේ විදිහට තමයි අපිට හරියාකාර හරියට මිනුමක් ගන්න ඕන නම් අපිට මේ රූල කියන ඔප්ෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ රූල කියන ටූල් එක අපිට ලබා දෙනවා මීට වඩා ඔප්ෂන්ස් ටිකක්. හරිද? දැන් ඔයාට රූල ටූලෙන් කෙන් කරන්නේ මෙහෙම ඇදගෙන යන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් x කියාගේ බලා ගන්න. xy. එතකොට ඔයා මේක අයින් කළා නම් තියෙන්නේ මේ තියෙන මෙෂර්මන්ට් වලින් එනවා. එතකොට width එක height එක ඒ වගේම අංශක ගාන. අංශක 45ක් කියලා හරියට වෙලා. يعني අංශක ගානම අයින් මෙහෙම මෙන්න මේ අතර තියෙන කෝණ බිංදුව කියලා නම් මේ උඩට ගන්න ඒවා සිරස්ව ධන විදියටත් පහළට ගන්න ඒවා ඍණ විදියටත් බලන්න මේක ඍණ 45ක් කියලා හරියටම ආවනවා. හරිද? ඍණ 45.2ක ඒක චූටි වෙනසක් තියෙනවා. ඒ විදියට ඊට පස්සේ ඔයාලට මේක ක්ලියර් කරන්න ඕන නම් මේ විදියට දෙන්න පුළුවන්. හොඳයි. මේකේ තියෙන වැදගත් දේ තමයි ඔයාලට මෙහෙම
create කරලා rule ඔයාට මේක straight කරන්න බුණා. එතකොට ආ මේක අපි මේ layer එකේ ඉන්නේ එකයි එහෙම උනේ. අපි මෙන්න මේ option දෙක දාලා තියන්න. ඒක හොඳයි. දැන් ඔයා ruler tool එක අරගෙන ඉස්සෙල්ලා අපි අපිට බලා ගන්න පුළුවන් මේ nil part එක තමයි select වෙලා තියෙන්නේ කියලා. ruler tool එක අරගෙන ඔහම ගියෙන් බලන්න ඒක මේ විදිහට කරකවන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතෙන්ට ගිහින් කොළ පාට එකට ඒකට දෙමු. ඒ කියන්නේ ඔයාට කර ඒ කියන්නේ මේ විදිහට භ්‍රමණය කරන්න ඕන අංශක කීයකින්ද කියන එක ඒක ඔයා තීරණය කරන්න. ඊට පස්සේ අපි විදිහට කහ පාට ඒ ලේ එකට ගිහින් එහෙම ඒ කියන්නේ ඔයාට දැන් මම මේ 45කට කරාට භ්‍රමණය කරාට ඔයාට 45කට භ්‍රමණය කරන්න අවශ්‍ය නොවෙන්න පුළුවන්. හරිද? මේ විදිහට. ඒ කියන්නේ ඒක හරියටම මගේ ඒව ඇඳිලා නැහැ. මේ විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන මේක ඊට වඩා වෙනස් විදිහකට ප්‍රමණය කරන්න නම් දැන් සිලෙක්ට් වෙලා තියෙන නිල් පාට එක. ඒක මෙහෙ. ඔයාට බලා ගන්න පුළුවන් උඩ ඔයා ප්‍රමණය කරන අංශක ගන්න මේ ඔප්ෂන් එකක් විදිහට. නුව මේකෙන් ඒ ඔප්ෂන්ස් ටික ලබා දෙනවා. ඊට පස්සේ දැනගන්න ඕන ටික තමයි තියෙන්නේ මේ අංශක ගාන අපිට width එක height එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක minimum විදියට ගන්න පුළුවන්. දැන් අපි අලුත් document එකක් මේ අලුත් document එකක් create කරන වදමල දාන්න. හරිද? අපිට ඒ අලුත් document එකට අදාළව කොච්චර අපිට width එකක් height එකක් තියෙන image එකක්ද ගන්න ඕන. ඒ කියන්නේ ඩොකියුමන්ට් එකක්ද ගන්න ඕනේ. ඒ වගේ ගොඩක් මිනුම්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාට ඊට පස්සේ මේ රූල දීලා තියෙන එක ක්ලියර් කරන්න ඔප්ෂන් එකක් තියෙනවා. මේ ටික තමයි ඇත්තටම මේක පොඩ්ඩක් පාවිච්චි කරලා පුරුදු වෙන්න.